ඕනම කෙනෙක්ගේ ජීවිතේ ලස්සනම කාලේ ඉස්කෝලේ කාලේ නේද? නැද්ද? ඔව්. ඕද? අර ඉස්කෝලේ කාලේදී අපිට වගකීම් අනම් මනම් මුකුත් නැහැනේ නේ. එහෙමද? ඔව්, ඉතින් මොන වගකීම්ද? ආ, යා, ගෙදරින් දෙන දෙයක් ඈව බිව්වා. ඉස්කෝලේ කාලේ ගැන මොකද්ද? ආ, ඉස්කෝලේ ගිහින් නැන්නේ මෙයා. ඉතින් දැන් මොකද්ද කියන් ආවද දැන් සෑහෙන ෆයිට් එක දාලා මොකක් හරි හොඳ හොඳ ආරම්භයක් ගන්න ගියා මොකක් හරි එකට මොකද්ද කියන්නේ මට ඒක මං ගත්ත එන ඩ්‍රයිවර්ස් මට ස්කෝලේ කාලේ මතක් කළා මම මේ සිතුවිලි අතර කිමිදිලා අතර මං වුණා පොඩ්ඩක් දැන් අපිට වැඩක් නැහැ අපිට මොකෝ ඉතින් අතර මං ගන්න බෑ නං ආපහු හොය කාලේ මේ අහනවා මං අහනවා ප්‍රශ්න ටිකක් හරි මේ වට ලකුණු දෙනවා ඔයාට ස්කෝලේ කාලේ ඩබල් පීරියඩ් කට් කළා තියෙනවද මොනවද මේ කියන්නේ නරක ආදර්ශ දෙන්න හොඳ නැහැ ළමයින්ට කියන්නකෝ ආට ඒක උත්තරයකට ලකුණු 10ක් හම්බෙනවා යන්නකෝ ඩබල් පීරියඩ් කට් කළා තියෙනවද නැද්ද ඔව් ආ ඒ ආද ඔයාගෙන අපිර දන්න බෑ ඉතින් හරි වට ලකුණු 10ක් තියෙනවා හරි වුණා අම්මගෙන් ගුටි කාලා තියෙනවද ඔව් ඔව් කාලා තියෙනවා ඔව් කියන්නේ නම් අම්මගේ චූටි පුතා කියලා තව 10ක් හරිද ඉස්කෝලේ යාළුවොත් එක්ක එකට එක බත් එක අනාගෙන කාලා තියෙනවද ඔව් ඔක්කොම අදකට කාලා දිනවා කියන්නේ කන්න ඉතුරු වුන්නේ ඇත්තටම අත දාත් දිවරේ වඩු ඔෆිස් ඔෆිස් එකේ සරහා දන ගහගෙන ඉඳලා තියෙනවද අප්පෝ තියෙනවා එහෙම නොහිටියොත් උදේට නිකන් ඉස්කෝලේ පටන් ගන්න අඩුවක් වගේ ඔයා කියන්නේ ඔයා ප්‍රිෆෙට් අනම්ම නම් ප්‍රිෆෙට්ස් ලව දන ගාන්දියන් ඉන්නවද හරි හරි එහෙම තමයි ප්‍රිෆෙට් ඉන්නේ බස්සනේ ඉස්කෝලෙන් පැනලා තියනවද? බලන්න මේ ළමයි. මේ පාසල් ප්‍රේමයක් තිබ්බා. ඊයා. ඔව්. තිබ්බා. එතකොට මේ පන්තියෙන් එළියට දාලා තියනවද? අප්පෝ එම නොවුනොත් එම් ලොකු අඩුවන්නේ කියලා. ඉස්කෝලේ යන බෑග් එකේ ගෙදර ඉඳලා තියනවද? එහෙම බෑග් කියලා නේ බඩේ කැක්කුන් එහෙම හැදෙනා ඊට පස්සේ. දත් කැක්කු. හොයන්න බැරිලද? ඉස්කෝලේ වලියකට බහලා තියනවද? අප්පෝ එම නොවුනොත් ඒක ලොකු අඩුවන්නේ. ගුටි කන්න මමනේ යන්නේ. ගුටි කන්න. අඟමත තියෙන නිසා. අඟමත තියෙන හින්දා ගුටි කන්න යන්නේ මම. ඊට පස්සේ තමයි අනිත් උන්ට ගහන්නේ. ප්‍රින්සිපල් සර්ට හූ කියලා දුවලා තියනවද? අපේ හිට ප්‍රින්සිපල් සර්ට හූ කිව්වොත් එහෙම කෙලින්ම අය එන්න බෑ යන්න පුළුවන් දුවලම. හරි තියනවාද කියන්නකෝ? ඔව්. මිත්‍රවරුනි මේ දරුවට 100 100යි. එකම ප්‍රශ්න පත්‍රය 100 100 ගත්ත ජීවිතේ.